ම YouTube චැනල් එක ටොයාලව ආදරයකින් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට අරගෙනාවේ හරීම රස විදිහකට වම්බටු ගෙඩිය පිටිම බැදගන්න විදිහකං. ඉතින් මේ විදිහට වම්බටු බැදගත්තහම හරිම රසයි. වම්බටු යල කන්නාක මැති කට්ටියට මේ විදිහට හදල බලන්න හරිම රසයි ඉතිං වඩියෝ එකට යන්න කලින්මං ඔයාලට ආදරයෙන් මතක් කරනවා ඔයාලමගේ YouTube චැනල් එක තාමත් සබස්ක්‍රයිප් කරල ැත්නම්. YouTube චැල්ලක සබස්ක්‍රයිප් කරලම ඩියෝ එකට එකතු වෙන්න. ඉතිං මේ වම්බට ටික හදාගන්න මම් මෙන්න මේ විදිහ වම්බටු තමයි අරගෙන තියෙන්නේ මේ විදිහට බැදගන්න නම් මෙන්න මේ වගේ පොඩි වම්බටු ගෙඩිගන්න ඕන ගොඩාක් ලොකු අම්බටු ගෙඩිගන්නපා ඒවත් එලේදාල බැදගන්න හරි අමාරුයි ඉතිං ගත්ත වම්බට ටිකේ ම මේ විදිහයටට පොත්තයිවත් කරගන්නවා ඔයාලට පුළුවන්නම් මේ වෙලාවෙ පීල රෙකිින්ං පොතුටිකේ වත් කරගන්න පුළුවන්නන් හොඳයි මම් පීලරකින් පොතුයිවත් කරන්න බැලුවා එ වුණට ඒකින් ටිකක් අමාරු නිසා මම් මේ විදිහයට පිහියක්ක්කාධරයෙන් වම්බට ගෙට්ටිකක්කොගේම පොතුටිකි වැත් කරගන්නවා. දැම් ම මේ පෙන්නන ආකාරයට මේ වම්බට ගඩිය පෙතිවලට අපි කපාගන්න ඕන. ගෙඩියෙන් වම්බට පෙත් කැපිල ඉවත්වෙන් නැති විදිහට තමයි අප පෙතිටික කපාගන්න ඕන. ගොඩක් හීනියට වම්බට පෙත්ත ක පපන්න අත්ත එපා මෙන්න මේ පෙන්නන විදිහට, ටිකක් මහතට තමයි වම්බටු පෙත්ත කපාගන්න ඕන. ඒ විදිහට මුළුව අම්බටු ගෙඩියම අපි පෙතිපිතිවරට කපාගන්න ඕන දැන් ඒ විදිහයට කපාගත්ත වම්බටු ගෙඩිය මම් ඒ විදිහයට හරියට දෙකට මැදිින් නැට්ටත් එක්කම කපාගන්නවා කොටස් දෙකට මැට්ට හුවෙන විදිහට තමයි කපාගන්න ඕන වම්බට පෙතිකපාගන්න කලින් වුණත් අපිට මේ විදිහට ගෙඩිය දෙකට පලලා බාග දෙක පෙතිවලට කපාගන්නත් පුළුවන්. වම්බට ගෙඩි ටික සේරම මංඒ විදිහයට දෙකට පලලා කපාගත්කට මේ විදිහට ලුණුකුඩු ටිකක්හිහය ගන්නවා. හැම බටු කෑල්ලකම ගෑවෙන විදිහට ලුණු ටික තවරගන්න. ඊළඟට මම් මේකට කහකුඩු ටික් එකතු කරගන්නවා කහකුඩුත් හැම බටු කෑල්ලකම ගෑවිෙන විදිහට තවරගන්න. පස්සේ මම් මේේකට අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩුත් එකතු කරගන්නවා. වලට ටික් සැරගතියට ඔන්නන්ටිකක් වැඩිපුර ගම්මිරිස් එකතු කරගන්න. ගම්මිරිස් ටිකයි කහකුරු ටිකයි මේ විදියට හැම බටු කෑල්ලකම ගෑවෙන විදිහට හොඳට අතගාගන්න. දෙැමම් භාජනයකට බිත්තර දෙක් කඩල එකතු කරගන්නවා බිත්තර දෙකක් අවශය වෙන්නේ නැහැ එක බිත්තරයක් ඇති මං බිත්තර දෙක් කඩාගත්තට මේ බිත්තර දෙකම ඕනේ උනේ නැහැ බිත්තර දෙක ටිකක් හොඳට කසාගන්න ඕන. ඊට පස්සේ අපි අර කපාගත්ත බටු කැල්ලක් අරගෙන හොඳට මේ බිත්තර සාරුවල තවරගන්න ඕන එළඟට මම පාන්කුඩු අරගෙන තියෙනවා බටුෙති හැම තැනටම ගෑවෙන විදිහට පාංකුඩු තවරගන්නවා. කපලතියන හැම බටු තීරුවක් ඇතුළටම පාංකුඩු අදින වි පාංකුඩු තවරගන්න ඕනි. ඔයාලට අවශ්‍යය නම් මේක දෙවැනි පාරටත් බිත්තර සාරුගාලා දෙවැනි පාරටත් පාංකුඩු ඉහගන්න ම නං එක පාරකට තමයි පාංකුඩු දවටගත්තේ. ඒ විදියට හැම බටු කෑල්ලක්ම කු රගත්තට පස්සෙ අපි හොඳට ෙල්ලික් ක්්‍රයනකන් ලිපේතියා ගන්න ඕනේ තෙල්ටි හොඳටම රත් වුණට පස්සේ මේ විදිහයට බටුටික බැදගන්න ඕන බටුටික දානකොට සාමාන්‍යෙන් ගු ඩාක්දාගන්න එපා මන්නන් කෑලි දෙක වගේ ගානි දාලා තමයි බැදගත්තේ. හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්න ඕන ලිපේ ගින්දර වැඩිකරගන්න ඇතුව ලිපේ ගින්දර් මධ්‍යීමම ප්‍රමාණීන්තියාගෙන බටුටික බැද ගන්න. එතකොට බටු කෑලි මැද්දහොඳට තැම්බිල තියෙනවා. ඉතින් මේ තියෙනෙමං ඒ විදිහයට බැදගත්ත බටුටිකොක්කොම මේ බටු එක හරීම රසයි අපිට බත් එක කන්නත් පුළුවන් ඒ වගේම මේ බටු නිකං කන්නත් පුළුවන් ඉතින් ඔයාලත් මේ විදිහට වම්බටු බැද ලබලන්න ඉතින් මගේ වීඩියෝ එක නරපපු ඔයාලට ගොඩා කිස්තුූතියි